මෙවර IPL වෙන්දේසියේ තවමත් පසු කම්පන තිබෙනවා. ඉතින් කොහොමත් තව දින දෙක තුනක් නැත්නම් මෙවර සීසන් එක පටන් ගන්නකම්ම විවිධ ප්‍රවෘත්ති මැවෙයි කියලා හිතෙනවා. මොකද මේක තමයි ඉතිහාසයේ වැඩිම මිලකට ක්‍රීඩකයන් අලෙවි වෙච්ච වෙන්දේසිය විදිහට මේක අනිත්ක මිනි ඔක්ෂන් එකක්. නමුත් වාර්තාගත වෙන්දේසියක් විදිහට සඳහන් කරන්න පුළුවන් විශේෂයම ක්‍රීඩකයන් දෙදෙනෙක්ම වාර්තාගත මුදලකට ඒ පන්දු යවන්නන් දෙදෙනෙක් කියලා කියන්නට පුළුවන්. උන් දෙදෙනාම පැට් කමින්ස් තුන් ඉරියව් වුණාට පන්දු යවන්නෙක් විදිහට වැඩිපුර ගන්නටත් පුළුවන්. ඉතින් අනිත්ක ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙදෙනෙක් ඒතර මේ දෙදෙනා වාර්තාවක් තබමින් තමයි කණ්ඩායම් වලට යන්නේ. ඒතර ඒක ලොකු ප්‍රශ්නයක් බවට දැන් පත්වීගෙන එනවා දෝ කියලා පොඩි කතාවක් යනවා. මොකද ඉන්දියාවේ ප්‍රධානම නැතම් මිල අධිකම නැතම් වටිනාම ප්‍රීමියර් ලීග් තරඟාවලිය හැබැයි හම්බ කරන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් නැතම් එංගලන්ත ක්‍රීඩකයන් විශේෂයෙන්ම කාලයක් කොදෙව් ක්‍රීඩකයන් ඒ වගේ ස්වභාවයක් මේකේ තියෙනවා. එහෙම නෑ කියන්න බෑ. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් ක්‍රීඩකෙක් රඳවා ගත්තොත් එහෙම ඒ රඳවා ගත්ත ක්‍රීඩකයාට හම්බ වෙන පඩිය නැත්නම් අපි සාමාන්‍ය සීසන් එකක පඩිය කියලා කියන්නේ සැලරි IPL සැලරි කියලා කියනවා. ඒ හම්බ වෙන මුදල සාමාන්‍ය වෙනස් වෙන්නේ නැහැ. දැන් ක්‍රීඩකෙක් සාමාන්‍යයෙන් මිචෙල් ස්ටක් ඊළඟ වතාවේ නතර කරගත්තොත් එහෙම ඔහුට කෝටි 25කට ආසන්න මුදලක් කණ්ඩායම විසින් ඊළඟ සීසන් එකේ ගෙවන්නට වෙනවා. හැබැයි අතහැරලා ආය ගත්තොත් ඒක වෙනස් වෙනවා අනිවාර්යයෙන්ම. ඒ වගේ ස්වභාවයක් තියෙන්නේ. ඉතින් දැන් මම දැක්කා ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන විශේෂයෙන්ම මේ IPL සම්බන්ධයෙන් මුල ඉඳලම හැමදාමත් අනාවැකි පළ කරන ඒ ගැන වෙන්දේසිය ගැන සෑහෙන කතා කරන ඉන්දිය විචාරකයෙක් නැත හිටපු ක්‍රීඩකයෙක් ප්‍රවීණයෙක් තමයි ආකාශ් චෝප්‍රා. සාමාන්‍යයෙන් අදහස් දක්වන පුද්ගලයෙක් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් නිතරම. ඉතින් ඔහු යම්කිසි අදහසක් දක්වලා තිනවා තවත් අය දක්වලා තිනවා. මේක මම විශේෂයෙන්ම ගන්නේ ඔහු තමයි මුලින්ම වගේ මේ කතාව ඇද්දේ. ඒ තමයි මේ ඉන්දියානු ක්‍රීඩකයන්ගේ පඩි සහ මේ පිට ක්‍රීඩකයන්ගේ පඩි ගත්තාම සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. දැන් IPL සැලරි සම්බන්ධයෙන් මම කතා කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මේකේ මේ මිචෙල් ස්ටාක් වගේ ක්‍රීඩකයෙකුට කෝටි 25ක් විතර ගෙවනකොට ඉන්දියාවේ ප්‍රීමියර් ලීග් එකේ ඉන්දියාවේ ඉහළම පන්දු යවන්න නැත්නම් ඉන්දියාවේ අංක 1 පන්දු යවන්න කියලා ඔවුන් විශ්වාස කරන්නේ බුම්රා. ඉතින් තරඟ දිනවන්නා විදිහට සහ දැන් ඉන්න ජේෂ්ඨයා විදිහට ඔහුගේ සීසන් එක මුදල මුම්බයි ඉන්දියන්ස් ගෙවන්නේ ඔහුට කෝටි 12 කියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. එතකොට ඔහුට කෝටි 12යි ඒ වගේ ඩබල් ගෙවලා තියෙනවා මිචෙල් ස්ටක්ට්. එතකොට මොකද්ද පදනම? නැත්නම් මේක ඔවුන් ප්‍රශ්න කරන්නේ මේක ඉන්දියාවේ ප්‍රීමියර් ලීග් තරඟාවලිය. මේක ඉන්දියානු එකක්. ඒතකොට ඉන්දියාවේ අංක 1 පන්දු යවන්නාට ගෙවන මුදලට වැඩිය දෙගුණයක් වෙනත් රටක පන්දු යවන්නෙක් ගෙනහලා ගෙවුවාම ඔහු ඒ තරම් වටිනවද වගේ කතන්දර දැන් ඔන්න ඇවිස්සලා තිනුම්. සමහරක් විට ඉදිරියට යනකොට මේ අදහස් එක්ක මොන මොනවා හරි කන්ඩිෂන් වැටෙන්නට පුළුවන්ද කියලාත් අපිට හිතෙනවා. දැන් මම එක වතාවකදී කිව්වා තව අවුරුදු 5ක් විතර යනකොට මේකේ වාර්තාව දැන් කෝටි 25 වුණාට තව සීසන් දෙකක් තුනක් යනකොට නැත්නම් මීට අවුරුදු දෙකකට කලින් වැඩිම ක්‍රීඩකයා බවට පත් උනේ ක්‍රිස් මෝරිස් කෝටි 16ක් මට මතක විදිහට. නමුත් දැන් ඔන්න කෝටි 10කින් විතර ක්‍රීඩකයෙක්ගේ මිල වැඩි වෙලා තියෙනවා. කෝටි 10කට ආසන්නයි අවුරුදු දෙකකට පස්සේ. එතකොට අවුරුදු දෙකක් තුනක් ඇතුළත කෝටි 10ක් විතර ගිහිල්ලා තියෙනවා. එතකොට තව අවුරුදු 5ක් විතර යනකොට තව 10ක් යනකොට වැඩිම ක්‍රීඩකයාගේ මිල මොකද ඔවුන්ගේ කණ්ඩායම් වලට අත ඉතිරි වෙන මුදල් ප්‍රමාණයත් එන්න එන්න වැඩි වෙනවා. එතකොට තව අවුරුදු 5ක් 10ක් අතර ගත්තාම සමහරක් විට කෝටි 50 කියන මුදල යන්නට ඉඩ දෙනවා කියලා තමයි මම නිකන් මේ යන විදිහට කිව්වේ. නමුත් දැන් ඉන්දිය ප්‍රවීණයන් ප්‍රශ්නයක් මතු කරනවා වෙන්දේසියට යන ක්‍රීඩකයන්ට වැඩිම මුදල් යනවා. ඒ කියන්නේ අපි දන්නවා හැමදාම සීසන් එකෙන් සීසන් එකට මුදල් වැඩි වෙනවා. තරඟයක් ගියොත් වෙන්දේසියේ ලන්සු දැබීමේ තරඟයක් ගියොත් ඔහුගේ මිල වැඩි වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒක තමයි වෙන්දේසියේ සිරිත. ඒතකොට රඳවාගත්ත ක්‍රීඩකයන්ගේ හොඳම දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ගේ මිල අඩු වෙලා නැත්නම් පඩි අඩු වෙලා අලුතින් එන ක්‍රීඩකයන්ගේ ඔවුන්ට වඩා හිතා ගන්නටවත් බැරි මිල මුදල් ප්‍රමාණයක් පඩියක් ලැබෙන එක ඒක අසාධාරණයක් කියන එක දැන් ඔවුන් ඇත්තටම හිතමින් සිටිනවා. ඒතකොට සමහරක් විට ඉදිරියේදී මේකට රූල් එකක් නැත්නම් කන්ඩිෂන් එකක් ඉදිරියට එන්නට පුළුවන්. ඉන්න ක්‍රීඩකයෝ ඇත්තටම සාමාන්‍යයෙන් කණ්ඩායමට දරදියේ ඇදලා ඒ කණ්ඩායම සීසන් ගණනාවක් ජයග්‍රහණය කරබලා හරි ඒකට කැපකිරීම කරලා හරි ගෙවන ගානත් අලුතින් කණ්ඩායමට එනකොට ලොකු මුදලකට ඇතුළට බහින එකත් පැරෂුට් එකක් පාත් වෙන එකත් ඇත්තටම ඒකේ බැලූ බැල්මට ඔවුන් කියන කතාවේ පොඩි අසාධාරණ තත්ත්වයක් තියෙනවා වගේ පේන්න තියෙනවා. ඒතර රෝහිත් ශර්මාගේ පඩිය නැත්නම් ශූරතා පහක්
मुंबई इंडियंस लाट दिना दुन्नु नायके आगे फाड़ी है कोटी दास है भाई पैट कमिंस की फाड़ी है कोटी विस है नीचे स्टक कोटी विसी भाई विसी भाग रासन ना ये तो कोटे सैम करन कोटी दहाट हमारा कितर है ये तो कोटे में इंडिया में इन देवेंट हो तो कोली के गत्ता हम तो ये रोहित शर्मा हाँ कोली ये कहाँ समान मुदल्यान ने ये तो कोटे इंडिया में इन अति देवेंट हो क्रिकेट लो के इन अति देवेंट हो अरे रिलीज नौकरी में पावा गेवन वादे किया दें प्रश्न यक ऐतिहासिक बना वो भी तरने रोहित शर्मा आते हरियाणा विराट कोहली आते हरियाणा कोई भागे कोटी मुदल के टे मोंग विकी नहीं दे खंडा है हम बोले एक अनिवार्य है भाई ओन आता हरिने नहीं सा ओंगे मुदल बिना सुनने ने ये तो कुछ समाहरक बेटे इधर ये दियो योजना कराई ओन टे सीजे टा गान किंग पड़ी वैरी करन हम सीजन नहीं के मुकेला रंधवा गान क्रीड के अंडे ये हम उका करी ए ही समाहरक न तंग अलुतिम मिल दी गान ना क्रीड के अंडे याम सीमा वक्याई मेथनी यहाँटे अन्न बह केला इधिंग एक पोड्डा प्रायोगिक नए वेन्देशिया क्या नकोट मुकद लांसु दिया गन दिया गन दिया गन दिया गन यानो कोटे काटिया विविध मिलमुदाल वलटे यानो एक आपर नातर का अन्न बह आते साली तीन वना गोन मुलु साली प्रमाणे वेदां कल्लाहरी क्रीड के गानो एक में वेन्देशिया के दिन नातर का अन्न बह रिदया ये तो कोटे मुका खारी दयाक इधर ये दी रूल लेका कहने टी देती बनवा में प्रवीणियो देंग पोड्डा कोकदा गने यानो प्रेक्षक योत कथा करनो हमें के देंग वेडी वेडी इंडिया समाज माध्य बल इंडिया नु क्रीड के अंगे पड़ी आडुई ऑस्ट्रेलिया इंग्लैंड क्रीड के अंगे पड़ी वेडी बैलू बैलमेट एक आपड़े पेनो ये वाके तात्व अक्तियन ने इतिंग ये वाके मत समाहरक दक्ष क्रीड के अंगे इंडिया नु अनुना पड़ी आडुई सामान्य घर वेंदी सिट वेडला तरंगे अक ऐति बेला सामान्य क्रीड के अंगे पड़ी वेडी इतिंग ओगा गोड़ा कथा करनो आदें इंडिया प्रेक्षक यान पावा इतिंग मेक टे वेंदी सिट क्रम यक असे विसंधुमाक नया किला पिट किया नट पुलवा नमु तर रंधवा गन्ना क्रीड के अंटे तिबेने प्रश्न तंग ओंगे पड़ी වැඩි වෙන්නේ නැති ස්වභාවයේ ප්‍රශ්න තමයි උතන තියෙන්නේ. ඒක මේක විසඳන්න සමහරක් වෙටි ඉදිරියේදී මොන මොනවා හරි අලුතින් දේවල් එකතු වෙයි. ඉතින් අපි දන්නවා IPL තරඟාවලිය කියන්නේ අලුතින් දේවල් හැමදාම එකතු කරනවා තියෙන ප්‍රශ්නත් එක්ක ඒක වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ. අපි ඉදිරියේදී බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අනෙක් කාරණේ තමයි මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ඉෂාන් කිෂන්ගේ පඩිය ගිය පාර වෙන්දේසින් ගත්තේ ඉෂාන් කිෂන් 15.25කට කෝටි. හර්ධික් පාණ්ඩ්‍ය කෝටි 15. ඒකට ඒත් ඉෂාන් කිෂන් වැඩි හර්ධික් පාණ්ඩ්‍යට වෙනි. ඉතින් එහෙම ස්වභාවයකුත් මෙතන තියෙනවා. ඉතින් කොහොම හරි आकाश चोपड़ा वेनी प्रवीण पोडक मेकट हित होने वेला इन्हें इंदीय अंक क्रीडके अंट वड़ा फिट क्रीडके अंट वेन्देशी पैराशूट पात क्रीडके अंट पड़ वीम संबंध ओं टीका नोसतुट पलकर लिबिनवाई इंदीय माध्य दिहा बल पोम अपड़ पे चैनल के सब्सक्राइब कर සිනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න අපගේ YouTube නාලිකාව Facebook page Instagram TikTok සියල්ලම follow කරන්න